ගත්ත මියදුමයි මේ හුලම් පාරත් එක්ක දරා ගන්න අමාරු සීතලක් තියෙනවා. අයිබෝවන් අද අපි යනවා බොහොම සුවිශේෂී සංචාරයක් මගේ යාළුවෝ දෙනෙක් එක්ක තමයි යන්නේ අද අපි යනවා තරමක් අප්‍රසිද්ධ මාර්ගයකින් සමනලකන්ද එහෙම නැත්නම් සිරිපා කරුණාකර දැන් ඉන්නේ මේ මරේ වතු ආය කෙළවරේ මේ මරේ වතු ආය ඉවර වෙලා අපිට සිරිපාද රක්ෂිතට ඇතුල් වෙන්න ඕනේ රක්ෂිතයට ඇතුල් වෙන තැන මේ වගේ බෝඩ් එකක් තියෙනවා බෝඩ් එකේ ලියලා තියෙන දේවල් නම් මුකුත් පැහැදිලිව පේන්නේ නැහැ ඒ ඔක්කොම ඇකිලා කොහොමරි මෙතනින් තමයි මේ මරග යතයාය ඉවර වෙලා සිරිපාද රක්ෂිතයට ඇතුල් වෙන්න තියෙන්නේ අපි මෙතනින් කොලාත්තක් කඩලා අතුරු කිල්ල ගහක එල්ලලා සමන් දෙයියන්ගේ පිහිට ආරක්ෂාව මේ අපි යන්නා වූ ගමන किसी को कर्दर अंतराव सिद्धि सर्व प्रकार सार्थक गौरवान्वित अभी गमनिया मेहमे अतर की कड़ला गहक इलाने मे अभी पारे हाँ अक्रमा की अपे करणी गमियान वनांतर की अतल मार्ग स्वागन पास उड़दा मे अगे कुला कड़ला गहक इतनी मेक संप्रदाय क्वेश्चन खाले दिशे पैवते नैलो अरे विमल रत्न कुमार कवियागे अय्य नायक कविपंतियान कविपंत दीनवा सन हिंद लंग बारेट किरीम केमूर दाट हाणीन सरसीम वनाड़ा गेनवल देवटीम मा नुकेरुवत नुकेलमीय गेरहीम थी ऊनाम रटक संस्कृति मेवागे अदहिल विश्वास तीयन पुलवा අපේවා විශ්වාස කරත් නැතත් ඒ ඇදහිලි විශ්වාස ගැරහීමකට ලක් කරන්න හොඳ නෑ. ඔයත් හොයාගෙන කියවන්න ගුණදාස අමරසේකර
ඔන්න දැන් අපි සඳකල තැන්න මාර්ගය ඇවිල්ලා හැටන් නල්ල තන්නි ඉඳලා සී
අයිබෝවන් සුබ උදෑසනක් සිරිපා ගමනේ දෙවනි දවස අද බොහොම සීතල උදෑසනක් අපි නැවතුණා ඉන්දිකට් පාන ළඟ තියෙන අම්බලමේ ඉන්නේ නැවතිලා අපහු උදේ පාන්දර අපි ලෑස්ති වෙලා සිරිපා කරුණා කරන්න යන ගමන් රෑ එළි වෙනකම්ම වැස්සා අපි අර ඊයේ පහලින් අපේ ටෙන්ට් එක සකස් කරගත්තා නම් අපිට ලොකු දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්න වෙනවා කොහොම හරි ඔන්න උදෑසනම අපි යනවා සිරිපා මළුව වැඳ පුදා ගන්න ගෙත්තම් පාන පාස් කරගෙන දැන් මහගිරි දබේ හරියට ඇවිල්ලා ඉන්නේ. අපි හැමෙහෙට උදාහරණ කරුණා කරනවා. මේ ඇහි කාලේ මාරු ලස්සක් තියෙන්නේ. මේ මහගිරි දබේ හරිය. මට හිතෙන්නේ සමනල අඩවියේ බොහොම ලස්සනම කාලේ තමයි මේක. මේ වැහි කාලේ සම්පූර්ණ වටේම මීදුමින් ගහලා තියෙන්නේ. ඒ වගේම මේ වැස්ස මේ පඩිපෙල් දිගේ වතුර වැටෙනවා. ඉතින් ඒවත් මාරම ලස්සනයි. දෙපැත්තේ ගස්සු ඇවිලා මේක මාරම අත්දැකීමක්. ටිකක් දුෂ්කර ගමනක්. හැබැයි මේ ලස්සන දකින්න අපේ ඇස් පින් කරලා තියෙනවා. මේ තියෙන්නේ ඇහැල කණුව ඉහළට කරුණා කරන අපේ බැතිමතුන් තමන්ගේ වත්මත් භාවය පෙන්වන්න තමයි මෙතනින් බොහොම සිල්වත්ව ඉහළට ගමන් කරනවා කියන්න තමයි මේ ඇහැල කණුවේ කුණු තැවරීම සිද්ධ කරන්නේ මෙතනින් තමයි අහස් ගව්ව පටන් ගන්නේ මේ ඇහැල කණුව ළඟින් අපි උඩ මළුවට කරුණා කරන්න යන්නේ ඊයන්නම් මජාය නදියා අපි ශ්‍රීපාද මළුවට ආවා අද උඩ මළුව නම් පහළ තියෙන්නේ අපි පහළ මළුවේ ඉඳලා වන්දනා කරලා ටික වෙලාවක් මෙතන ඉඳලා හැමිට ආපහු පල්ලෙහාට කරුණා කරනවා තම් පාද ලාංජන මහා සිරසා නමමේ සමන් දෙයි හාමුදුරන්ගේ පිහිටෙන් ශ්‍රීපාද මළුව වන්දනා කරගත්තා. ඉත මළුවේ අනික උලම් පාරක් එක්ක ලොකු සීතලක් තියෙන්නේ. තියෙනවා අපි අද දවසෙත් රෑ
සමන ලඩවි ගත කරන්න හිතාගෙන ඉන්නේ. ඉතින් ඔහොම තමයි අපේ සිරිපා කරුණා ගමනේ දෙවෙනි දවස. අපි බලාපොරොත්තු ඉෂ්ට වුණා. ඉතින් තා පොඩි වෙලාවක් මෙතන ගත කරලා අපි ආවෝ පහළට යනවා. වැස්ස තත්ත්වය සහ මීදුමු තත්ත්වය නම් අඩු වෙන බවක් පේන්නේ නැහැ. වටපිටයි මුළු දර්ශනයක් අපිට ගන්න විදියක් නැහැ. මුණත් මේ මලුව බලා ගන්න මහත්මයා අපිට කිව්වා කෝපි එකක් වීල යමු කියලා. මේ කැලේ පාරෙන් යන්නේ. අපි යන්නේ සඳකල තැන්න හරහා. සඳකල තැන්න හරහා. අපි ගිහින් නැගෙන. ආ. ඒ මෙයා තිනවනේ. ආ. හරි. අපි ශ්‍රී පාදේ වන්දනා කරගෙන නැවතත් පහළට කරුණා කරමු. අපි යන්නේ හැටන් නල්ලතන්නි මාර්ගයේ. ඒතරක් ගිහිලා තමයි අපිට ආපහු සඳකල තැන්න මාර්ගයට පිවිසෙන්න තියෙන්නේ. මේදුමයි මේ හුණගත් එක්ක දරා ගන්න අමාරු සීතලක් තියෙනවා. දැන් අපි මහගිරි දඹේ හරියෙන් පහළට කරුණා කරනවා. මේ හරිය ඇත්තම මාර සීතලයි. අපිට හිමිහිට තමයි පහළට කරුණා කරන්න වෙන්නේ. මොකද මේ පඩිපෙල් දිගේ වතුර යනවා. ඉතින් මේ වගේ දිවසේල් වෙඳලා තියෙනවා. දෙස්සන් ඊට තියෙනවා. එහෙනම් අපි බොහොම ප්‍රවේශමෙන් පහළට කරුණා කරනවා. අපිට පොඩි දුරක් තමයි මේ පඩිපෙල් දිගේ පහළට කරුණා කරන්න තියෙන්නේ. මොකද අපි මේ මාර්ගය තමයි පටන් ගන්න තැනින් කියාපහු සඳකල තැන්න මාර්ගයට හැරෙන්න. අපි ආපහු මහගිරි නබේ පටන් ගන්න තැනින් සඳකල තැන්න මාර්ගයට ආවා. ඉතින් මෙතේ ඉඳන් අපි ආපු විදිහට අඩිපාරක් දිගේ තමයි යන්න තියෙන්නේ. ඔන්න අපි සඳකල තැන්න ඉසව්වට ආවා. අද ටිකක් වැස්ස දවසක් ඉඳලා මේ කුණ්ඩල්ලොත් වැඩි. මේ වටපිටාවත් සම්පූර්ණයෙන්ම මීදුමින් වැහිලා තියෙන්නේ. ලොකු හුලන් සද්දෙකුත් එනවා. ඉතින් මන් දන්නේ ඇක්ෂන් එක ඇහෙනවද කියලා. කොහොමවත් අද දවසෙත් අපි මේ සිරිපා ගමනේ පාමුලට ගිහිල්ලා අපි අද දවසෙත් නවතිනවා. ඉතින් ඒ විස්තරත් බලමු අපි මෙහෙට. ඉතින් මේ දේවලුත් සකස් කරගන්න අපි ඉක්මනට යන්න ඕනේ. එහිඳ මෙතන පොඩි වෙලාවක් ඉඳලා අපි ඉක්මනින් පහළට කරුණා කරනවා. රාජමලේ මතුවෑය ඉඳලා සඳකල තැනට ඊයේ අපිට එන්න ගියා පැය දෙක විතර වෙලාවක්. ඉතින් දැන් අපි පහළට යද්දි පැයක් හෝ පැයකමාරක් විතර වගේ කාලයක් යයි. මොකද මේ වැස්ස තත්ත්වෙත් එක්ක අපි හිමීට පහළට යන් පහට ගිල්ලාපෝ කතා කරමු. ආ
දෙයි හාමුදුරන්ගේ පිටින් සඳගල තැන්න හරහා සිරිපා කරුණා ගමන නිමා කරලා ඔන්න අපි ඊයේ ගමන පටන් ගත්තු රාජමලේ වතුයායට අපහු ආවා අපි අද දවසේ රාත්‍රියත් මේ ඉසව්වේ තමයි ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ